දෙවස් ගණනාවක් පැවති අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් නිදහස ලබා ගැනීමට සටන් කළ වීරවරයන්ගේ යසෝරාවයත් දැනට අප හමුවේ ඇති සියලු අභියෝග ජය ගැනීමේ ධෛර්ය හා ශක්තිය කුළුගන්වමින් අලුත් ශ්‍රී ලංකාවක් නිදහස් නිවහල් රටක් යන තේමාව මුල් කරගනිමින් ශ්‍රී ලංකාවේ 58 වැනි නිදහස් දින සමර උළෙල පසුගිය පෙබරවාරි මාස 4 වැනි දින ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාලු වෝදර පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ගරු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා, ගරු කථානායක බීජේ මුලුකු බණ්ඩාර, ගරු රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු අමාත්‍ය සරත් අමුණුගම යන මහත්වරුද, රජයේ සෙසු නැති ඇමතිවරු, විදේශ තානාපතිවරු, ආරක්ෂකංශ ප්‍රධානීහු සහ රාජ්‍ය නිලධාරීහුද එදින උදේ 8 වන විට උත්සව භූමියට පැමිණ සිටියහ. ඉන් පසු ගරුවග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා උත්සව භූමියට පැමිණියේය. පොලිස් ආරක්ෂක රථ යතුරුපැදි සහ අශ්වාරෝහක කණ්ඩායමක් පෙරටු කරගෙන පෙරවරු 9ට උත්සව භූමියට සම්ප්‍රාප්ත වූ ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශිරප්පී රාජපක්ෂ මැතිනිය ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රධාන මැති ඇමතිවරුන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබිණි. මඟුල්වෙල ජයසක්හන මැදෙහි පෙරවරු 9:08ට යෙදුණු සුබ මොහොතින් ගරු ජනාධිපතිතුමන් විසින් ජාතික ධජය ඔසවන ලදී. ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේත් ස්වෛරීභාවයේත් භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම උදෙසා දිවිපිදු සියලු දේශප්‍රේමීන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පැවැත්වීමෙන් අනතුරුව ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් ආචාර්ය වෙදුමුර 21ක් ඇතුළත් විශේෂ හමුදා උත්තමාචාර්ය පුද කෙරිණි. පසු ගරු ජනාධිපතිතුමා ජාතිය ඇමතු වේය. යටත් ඉජිතවාදී වියගසින් මිදී නිදහස් රාජ්‍යයක් බවට පත් වූ අපගේ ආදරණීය මාතෘභූමියට අපගේ උත්තමාචාර්ය පිරිනැමීමයි. දෙවනුව අපගේ අරමුණ වන්නේ ඒකී නිදහස ලබා ගැනීම උදෙසා නන් අයුරින් කැපූ අපේ අතීත ජාතික විරුවන්ට අපගේ උත්තමාචාර්ය පිරිනැමීමයි. අප ජාතියක් වශයෙන් අපටම අනන්‍ය ශිෂ්ටාචාරයකට හිමිකම් කියන බව මාවමට අමුතුවෙන් පැවසිය යුතු නැහැ. මේ නිසාම ක්‍රිස්තු පූර්ව 250 වැනි ඈතින් ජාතික ධජයට දසත සිසාරා නැගෙන ජාතික ගීයට සැබෑ වශයෙන්ම අභිමානය උරුම කර දිය හැක්කේ වත්මන් ශ්‍රී ලාංකික ජනතාවට බව ගරු ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය. දේශාභිමානි හැඟීම් ජනිත කරමින් සියලු දෙනාගේ නෙත් සිත් වසඟ කළ දර්ශනීය ආචාර පෙළපාලිය ඉන් පසු ආරම්භ වූ අතර හමුදාවේ ප්‍රහාරක ශක්තිය විදහා දක්වමින් සන්නද්ධ රථ පෙළපාලියේ පෙරමුණේ ගමන් කෙරිණි. Thank you.
ඉන්පසු රට ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව යන ත්‍රිවිධ හමුදාවල සහ ශ්‍රී ලංකා පොලිසියේ අභිමානීය පිළිබිඹු කරමින් භටපිරිස් ආචාර පිළපාලියේ ගමන් ගත්හ. රට ජාතිය වෙනුවෙන් දිවි පිදීමේ අනු උදාර පරිත්‍යාගයකි. ඒ වෙනුවෙන් ඉදිරිපත් වන හමුදාවිරුවන් රටට ආඩම්බරයකි, ජාතියට ආඩම්බරයකි. සැබවින්ම ඔවුහු වීරයෝම වෙති. ඕනෑම මොහොතක ඉල්ල විය හැකි ජීවිත අනතුර ගැන නොතකා තම මව්බිම සිය පණටත් වඩා උතුම් ලෙස සලකමින් සතුරා සමග සටන් මැද රට රැකගැනීමේ මහඟු කාර්යයට උරදෙන ජාතිකාභිමානයෙන් උදවැඩුණු අපගේ වීරෝදාර රණවිරුවන් නියෝජනය කරන භටපිරිස් සාඩම්බරව ආචාර පෙළපාලියේ ගමන් කරමින් ගරු ජනාධිපතිතුමාට සිය ආචාරය පුද කළහ. ශ්‍රී ලංකා භූමිය තුළ තම ආධිපත්‍යය පතුරු වන යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ රථවලට අමතරව නාවික හමුදාවට අයත් යාත්‍රා 10ක්, ගාලු ගූදර අසල මුහුදේද ගුවන් හමුදාවට අයත් මිග් සහ කෆීර් ප්‍රහාරක යාන ඇතුළු ගුවන් යාන 31ක් ගුවනෙහිද සැරිසරීමෙන් මෙම නිදහස් උළෙල වර්ණවත් විණි. දුරාතීතයේ සිට දකුණු ඉන්දීය ආක්‍රමණවලට මෙන්ම ප්‍රතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වැනි යුරෝපීය ආක්‍රමණයන්ටද මුහුණ දෙමින් අභීතව සටන් කළ අප නිදහස මහත් ඉහලින් අගයන ජාතියක් බව ලොවට කියාපාමින් සමරනු ලැබූ 58 වැනි නිදහස් දිනෝත්සවය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආචාර පෙළපාලියත් සමග නිමාවට පත්වෙනවා.